අද වහින්ට වගේ නේදනුව ඒක තම අමාදැර මං ඔහෙට කියන්ටමයි හිතාගෙන උන්නේ මක් අර මගේ ගස් ලබපු හේන තියෙන මගේ ගස් ලබපු හේනි ගස් ලබපු ගස්සල ගෙඩි මොකෙ කරි හුකෝ පාලුව කියලා කාල දාලා මුළු ගස් ලබපු ගස්සල ගෙඩි ඔක්කෝම පලු පලු බං මම හිතුවේ මගේ වගාවටිතල හෙන හුරා වැඩිලති බලංහිහා මේ හුකෝ පාලුව ඔහේකි වගවට තරින්ග එකත් එකටම දනුලේනෙ හරි මගේ හරි වෙන්න නෑ හැබැයි ඕකමට අහුණු තොක ඇතිිකම ගලක්කුට තියල පලන් හැබැයි ට ඇත දෙකක් ඒද කවුද්ද ඒක නොයි අර මම අහලා තියනෝ කුරුසි කර්ම ඉන්නවා කියලා පලිබෝධ කියලා මහත්මේ අව් 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 මටත් ඇහුනෝ ලිඳලඟ කතාාවෙනවා කට්ටිය පලිබෝධ මහත්ත ඇවිල්ලා වගාව නිරීක්ෂණය කරලා මොනවාද කියනවල අපිට බෙහෙත්ව නරකද අපි උන්න හැට ගිහිල්ලා කිව්වොත් අපේ මේ වගාව තියෙන පුරස්න ඇවිල්ලා සොයා පලන්ට කියලා හෙමත් කල්ල බලමු දැන්ගෙන අදම කියමුයි හිනම් අදම යම් ය එහෙනම් හවස දොහාවට මහත්ත ඇයි නේදන අම දැක්ක අං අර ඉනි මග කුස්සගෙන එනවා ආහෙම එන්න කියනකොටම මහත්තා මේ දොහයි මේ දොහය ඔහේට කියන්ට ඔය මහත්මය ආවි නැත්තං සමහර විට අපිට ඔය ගස්ලබෝ වගාව මේ බේරගන්ට නොහැකි වෙනවා අර හුකෝ පාලුව වගා දෙකටම කෙලවනවා එ අනි කාරණම් ඔහේට කියන්ට ඔය ගස් ලබු ගෙඩි කනවා කියන පලිබෝධකෑ කටනං එසේ මෙසේ විශාලත්වයක් නොම තියෙන් අපපල්ල කටත් තිනීමේ මිච්චර විතර මටත්ඒක තේරුණ අපි මැල්ල තියෙන ගෙඩිව ඕ කට එක කටට ගස් ලබපු ගෙඩිය භාගයක් කණ්ඩ පුළුවන් කියන්නේ කොහොම කටක් ඇබේ සමහර ගෙඩිවල තනි රවම හිලුත්ති බමන්න අංගලෙ වගේ සිලින්දර බැස්ස වගේ හිලක් නේදන උන්නහෙන් දැන් මේ වෙලාවගියත් වැඩි වගේ ඒ කතමයි මාත් මහත්මයට නින්දවත් කියලක් දන්න න යමු 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 මන මේ ඉන්න ඔන්න ඇහ ඔහේට කියන්න මුන්න ඇහේ නම් බරටම වැඩ වගේ එතකොට මේ කතමයි මෙච්චර කල් අපේ ගස්නම් ගෙරි කාල්ති මේ කතමයි කල්බෝධ